Global Voice with Artu. Hi everyone. Global Voice with Artu YouTube channel එකෙන් අද අපි කතා කරන්නේ ඔබේ දැනුමට දෙයක්. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙයි කියලා කියමනක් අපි අහලා තියෙනවා. එහෙනම් ඔබ දන්නවද මෙතෙක් ලෝකයේ වැඩිම අලෙවියක් සහිත පොත් මොනවාද කියලා? වැඩිම අලෙවියක් කියන්නේ ගොඩක් ජනප්‍රියයි කියන එක. ඒ වගේම ගොඩක් අලෙවිය වුණා කියන්නේ ඒක අපි අනිවාර්යෙන්ම කියවන්න වටිනවා කියන එක. එහෙනම් අපි හොයාගෙන කියවන්න වටින ලෝකයේ මෙතෙක් වැඩිම අලෙවියක් සහිත පොත් 21 මොනවාද කියලා දැන් අපි බලමු. මේ සමහරක් පොත් දැනටමත් සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා වගේම සමහරක් පොත් ඇතුලේ චිත්‍රපට නිර්මාණය වෙලා තිබෙනවා. Global Voice with Artu. ලෝකයේ මෙතෙක් වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වී තිබෙන පොත වන්නේ ඉස්පාඤ්ඤ ප්‍රහසන නවකතාවක් වන මිගෙල් දේ සර්වෙන්ට් විසින් 1612 දී පළ කරන ලද ඩොන් කොයිසෝට් නම් වූ පොතයි. මේ කතාවක තියෙන්නේ වික්‍රමයන් සොයන නයිට්වරයෙක් සහ ඔහුගේ අතවසියා වටයි. මෙම පොතේ පිටපත් මිලියන 500ක් පමණ ලෝක පුරා අලෙවි වී තිබෙනවා. මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානට පත්ව ඇත්තේ චීන භාෂාවෙන් ලියවුණු ශබ්දකෝෂයක් වන සින්හුවා සිදියන් නම් වූ කෘතියයි. එහි පිටපත් මිලියන 400ක් පමණ අලෙවි වී තිබෙනවා. 1859 දී පමණ ප්‍රංශ ජාතික ලේඛක චාල්ස් ඩික්සන් විසින් පළ කරන ලද ද ටේල් ඔෆ් ද ටූ සිටිස් නම් කතාව දෝ වැඩිම පිටපත් අලෙවි වූ පොත් අතර තුන්වන ස්ථානට පත්වනවා. එහි අලෙවි ඇති පිටපත් සංඛ්‍යාව මිලියන 200ක්. පිටපත් මිලියන 150ක් අලෙවි වූ ජේ ආර් ආර් ටෝල්කින්ගේ ද ලෝඩ් ඔෆ් ද රින් කෘතිය ලැයිස්තුවේ සිවුවන ස්ථානට පත්ව තිබෙනවා. J.K. Rowling විසින් 1997 දී රචිත Harry Potter and the Sorcerer's Stone කෘතිය ලැයිස්තුවේ 5 වන ස්ථානට පත්වන්නේ පිටපත් මිලියන 107ක් අලෙවි වීම හේතුවෙන්. අගතා ක්‍රිස්ටි විසින් 1939 දී පළ කළ And Then There Were None කෘතිය සහ J.R. Tolkien'ගේ The Hobbit කෘතිය මිලියන 100 බැගින් පිටපත් අලෙවි වී තිබෙනවා. 7 වන ස්ථානට පත්ව ඇත්තේ චීන නවකතාවක් වන Dream of the Red Chamber කෘතියයි. පිටපත් මිලියන 80ක් අලෙවි වූ The Little Prince කෘතිය ලැයිස්තුවේ 8 වන ස්ථානයේ පසුවනවා. The Lion, The Witch and the Wardrobe කෘතිය 9 වන ස්ථානට පත්ව ඇති අතර එය 1950 දී එල්.එස්. ලූවිස් විසින් පළ කළ ෆැන්ටසි නවකතාවක්. ලැයිස්තුවේ 10 වන ස්ථානට පත්ව ඇත්තේ ආන්දෝලනාත්මක නවකතාවක් වූ ඩෑන් බ්‍රවුන් විසින් 2003 දී පළ කරන ලද ද ඩාවින්සි කෝඩ් කෘතිය වන අතර එහිද පිටපත් මිලියන 80ක් පමණ අලෙවි වී තිබෙනවා. ලෝක පුරා වැඩිම පිටපත් අලෙවි වූ කෘතීන් අතරින් 11 වන ස්ථානය Think and Go Rich පොතටත් 12 වන ස්ථානය J.K. Rowling'ගේ Harry Potter and the Half-Blood Prince කෘතියටත් හිමිව තිබෙනවා. පිටපත් මිලියන 65ක් අලෙවි වූ The Alchemist කෘතිය 13 වන ස්ථානයටත් J.K. Rowling'ගේ Harry Potter and the Chamber of Secrets 14 වන ස්ථානයටත් J.D. Salinger'ගේ The Catcher in the Rye 15 වන ස්ථානයටත් පිටපත් මිලියන 55ක් අලෙවි වූ Harry Potter and the Goblet of Fire 16 වන ස්ථානයටත් පත්ව තිබෙනවා. Harry Potter කෘතිමාලාවේ The Order of the Phoenix ලැයිස්තුවේ 17 වන ස්ථානයටත් එම කෘතිමාලාවේම The Prince of the Azkaban 18 වන ස්ථානයටත් ලෙව් වලස්ගේ බෙන්හර් කෘතිය 19 වන ස්ථානයටත් අලෙවි වී තිබෙනවා. ලෝක පුරා ඉතා ජනප්‍රිය වූ ආන්දෝලනාත්මක නවකතාවක් වූ ලොලීටා කෘතිය පිටපත් මිලියන 50ක් අලෙවි වූ නිසා ලැයිස්තුවේ 20 වන ස්ථානයටත් Harry Potter කෘතිමාලාවේ The Deathly Hallows කෘතිය 21 වන ස්ථානයටත් පත්ව තිබෙනවා. මම ආරාධනා කරනවා ඔයාලා හැමෝටම Global Voice with Artu YouTube channel එක subscribe කරන්න කියලා වගේම මම කරන වැඩවල ගුණදොස් කියන්නත් කියලා. අලුත් වැඩකින් ඉක්මනටම හමු වෙමු. මේ Global Voice වෙනුවෙන් මම Artu. Global Voice with Artu.